ඔබ මේ එක්ක සිටින්නේ අපි ඉනිස්තීජය වීඩියෝ චැනලේ සමඟයි. ඔබ දන්නවා මේ වීඩියෝ චැනලය ඔස්සේ ඉතාම රසවත් ඉතාම හරවත් ගණිත වීඩියෝ ඔබට නරඹන්න අවස්ථාව ලැබෙනවා බව. දැන් බලන්න අද මමත් ඒ වගේම හරවත් වීඩියෝවක් ඔබ සමඟ බෙදාගන්නයි මේ සූදානම් වන්නේ. බලන්න ඔබ දැන හිටියද කියලා මේ එකේ ඉඳන් දෙක දහය දක්වා අපි ගණන සංඛ්‍යා මේ තරම් විස්කමක් දක්වනවා කියලා. අපි බලමු මං කතා කරන්න යන්නේ මොකද්ද කියලාද. අද මම කතා කරන්න යන්නේ ඔබට බැලූ බැල්මට ඉතාමත් පහසුවට පේන නමුත් සමහර දේවල් කරගන්න ඔබටත් හැකියාව නැතිවෙන්න පුළුවන් දෙයක් ගැන. මෙන්න බලන්නකෝ. දැන් මම මෙතන දීලා තිනවා බිංදුවේ ඉඳන් 10 වෙනකන් සියලුම ඉලක්කම්. ඒ කියන්නේ 10 ඇතුළත්ව තුන් පාර ගන්න දීලා තියෙන තුන් සැරයක් ලියලා සමානයි 6 කියලා ලියලා තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ මේ අතරට ඕනෑම ගණිත කර්මයක් අපි භාවිත කරන ඕනෑම ගණිතයේ භාවිත කරන ඕනෑම දෙයක් යොදලා පිළිතුර 6 ගන්න. හැබැයි මතක තියාගන්න ඔබට භාවිත කළ හැක්කේ එක ඉලක්කම තුන් සැරයක් පමණයි. නිදසුනක් වශයෙන් ගත්තොත් ඔබ දෙක ගත්ත අවස්ථාවේදී දෙක තුන් සැරයක් පමණමයි භාවිත කරන්න පුළුවන්. හැබැයි ඔබට ඒ සඳහා ඕනෑම ගණිත කර්මයක් ඕනෑම පිළිවෙලකට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වර්ගමූල. හැබැයි මතක තියාගන්න ඝනමූල වගේ ගන්න නම් අවස්ථාව නෑ ඔබට. වර්ගමූලේ ගන්න පුළුවන්. දැන් ඔන්න මම පුංචි ඉඟියකුත් දුන්නා. මං හිතන්නේ දැන් නම් අමාරු වෙන එකක් නෑ. දැන් මම ඔබට පොඩි අවස්ථාවක් දෙන්නම් මේ ගැන හිතන්න. ඔබ ඒ හිතන අතරතුරේ මම අපේ චැනලේ ගැන ටිකක් කියන්නම්කෝ. දැන් මේ චැනලේන් ඔබට බලාගන්න පුළුවන් මේ වගේ විශ්මිත සමහර විට අප නොහිතන රටාවන් පිළිබඳ ඒ වගේම ඔබේ බුද්ධි වර්ධනය කරන ප්‍රශ්න, දාර්ශනික ප්‍රශ්න, ඒ වගේම විනෝදාත්මක ප්‍රශ්න, ගණිත ප්‍රහේලිකා, රූප ප්‍රහේලිකා, ඒ වගේම සියලුම වයස් තරාතිරමක් නොතක කිසිම බුද්ධි මට්ටමක් නොතක මෙම චැනලේ බලලා ඔබට ඔබේ මට්ටමේ හැටියට හරවත් යමක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙම වීඩියෝ නරඹලා මෙම වීඩියෝව subscribe කරන්න, කරලා මේ හැකිතාක් ෂෙයා කරන්න හැමෝටම බලන්න පුළුවන් විදිහට. එතකොට මම ඉදිරිපත් කරන වීඩියෝ දිගින් දිගටම ඔබට නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. අපි එහෙනම් බලමු එකින් එක කොහොමද මේ පිළිතුරු ලබා ගන්න කියලා. හැබැයි මම මෙතෙන්දි බිංදුවෙන් පටන් අරගෙන 10න් පිළිවෙලට නම් කරගෙන යන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි ඉස්සෙල්ලා මේ ලේසි ලේසි ටිකක් කරලා බලමුකෝ. මෙන්න පුංචි ළමයෙකුට උනත් එකේ පන්ති ළමයෙකුට උනත් කරන්න පුළුවන් දෙයක්. 2 2 2 මේ ළමයි ඉතින් ඇඟිලි ගැලලා හරි මේකට නම් උත්තරේ කියනවා. මොකද 2 2 එකතු කරනවා, නැවත 2 එකතු කරනවා, පිළිතුර 6 ලැබෙනවා. ඉතින් මේක විතරද තියෙන එකම පිළිතුර? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. තව ඕනතරම් තව 6 ලබා ගන්න ක්‍රමවිදි තියෙන්න පුළුවන්. දැන් අර මම මුලින්ම කිව්වට ඔබට එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ මොනවද ගණිත කර්ම භාවිතා කරන්න පුළුවන්, ගණිතයේ ඕනෑම දෙයක් භාවිත කරන්න පුළුවන් කිව්වට ඔබට එකපාරට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම මේ නිදසුනක් කරන් පෙන්නුවේ. ඉතින් මම මේ වැඩිපුර ටිකක් කතා කරන්නේ ඔබට අර මේක ගැන හිතන්න අවස්ථාව දෙන්න ඕන හින්දා. දැන් අපි බලමුකෝ තව ක්‍රමයකට හය ගන්න හැටි. දැන් බලන්නකෝ 2 2 4 4 2 එකතු කළත් 6 ලැබෙනවා. දැන් මම දන්නවා මේක නම් මුග දෙනෙකුට ගන්න පුළුවන්. ඒ ගැන මට සැකයක් නැහැ. මම තවත්
තවත් සංඛ්‍යාවක් ගැන කතා කරනවා. හැබැයි අර මං කලින් කතා කරපු දෙකින් හය ගන්න තියෙන ක්‍රම ඔච්චර නම් නෙවෙයි තියෙන්නේ, තව තියෙනවා. මං අර සමහර දේවල් මෙතෙන්දි කතා කරන්නේ නැහැ, මොකද මං ඒව ඉදිරියට කතා කරන්න තියාගත්තා. නමුත් අර පහසුවෙන් ගන්න ක්‍රම දෙකක් විතරයි මං මෙතෙන්දි කතා කළේ. ඔබ චුට්ටක් හිතලා බලන්නකෝ, ඉතුරු ඒවා ගන්න කොහොමද කියලා. දැන් බලන්නකෝ, හය හයත් ලේසියෙන්ම ගන්න පුළුවන්. චුට්ටක් බලන්නකෝ, ඉතලා හය ලේසියෙන්ම ගන්න පුළුවන් නේද? අපිට මේ ගොඩාක් කාලේ දෙන්න මේ ඉතින් චූටි චූටි දේවල්නේ. අපි බලමුකෝ ලේසියෙන් ගන්න එක් ක්‍රමයක්. හයට හයක් එකතු කළ 12යි, 12න් හයක් අඩු කළාම 6 ලැබෙනවා. තවත් විදිහක් බලමුකෝ. 6 6න් ගුණ කළාම 36යි, 36 6න් බෙදුවාමත් 6යි. දොන අපි මෙතන මේ අවස්ථා දෙකේදීම අර දීලා තියෙන සංඛ්‍යාව තුන් සැරයක් වරණං වල තියෙන්නේ, ඒකට මේ ගණිත කර්ම අතරට යොදලා විතරයි තියෙන්නේ. මම මෙතෙන්දිත් කියනවා මේ හය ගන්න තියෙන එකම ක්‍රම, මේ මක් තියෙන ඔක්කොම ක්‍රම නෙවෙයි මම මෙතෙන්දි පෙන්නන්නේ. ඔබ තව චුට්ටක් හිතලා බලන්න, ඔබට තව ක්‍රම මතක් වෙන්නට පුළුවන්. අපි බලමුකෝ ඊළඟ එක. හතෙන් කොහොමද හය ගන්නේ? අතින් හය ගන්නත් ඉතා පහසුයි. චුට්ටක් මතක් කළොත් ඔය ඉස්සෙල්ල ගත්තු ක්‍රමත් ටිකක් ඔළුවට ගත්තොත් ඒ ඔස්සේම මේකත් ගන්න පුළුවන්. මතක් වුණාද? හොඳයි, අපි බලමුකෝ. හත හතෙන් බෙදන්න. දැන් මං ඒකයි වරහණක් යොදලා තියෙන්නේ. ඒතකොට ඉස්සෙල්ල කරන්න ඕනේ ඒකනේ. හත හතෙන් බෙදුවා පිළිතුර එකයි. දැන් හතෙන් ඒක අඩු කරන්න පිළිතුර හයයි. දැන් ඔය ගත්තා වගේම අනිත් පැත්තට ඕක කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්නකො. දැන් පහ. පහෙන් පුළුවන් 10 ගන්න. පහ තුන් සැරේ ලියලා. වැරදින එකක් නැහැ. චුට්ටක් හිතලා බලන්නකො. ඔබට පුළුවන්. ඒ හත ගත්තු නිදසුනම හිතුවනම්, ඒ ක්‍රමයේම හිතුවනම් තව චුට්ටයි වෙනස් කරන්න තියෙන්නේ. පුළුවන් නේද? බලමු කොහෙද. ඔන්න බලනකො, ඉස්සෙල්ල එක වගේමයි. පහ පහෙන් මෙදුවා. එතකොට වරහන දාලා තියෙන හින්දා අපි ඒක ඉස්සෙල්ලම කරන්නේ. පහ පහෙන් මෙදුවම පිළිතුර එකයි, පහට එකක් එකතු කළා පිළිතුර 6යි. ඉතාමත්ම පහසුයි. ඒ පහේ තව දේවල් තියෙන්න පුළුවන්. මම මොකද ඔක්කොම මෙතෙන්දි කතා කරන්නේ, ඔබටත් අවස්ථාව දෙන්න ඉපේ. දැන් බලන්නකො, එකින් කොහොමද 10 ගන්න කියලා. ඒක නම් චුට්ටක් හිතන්න ඕනි. මොකද ඔබ දන්නා තර ඔබත් මමත් දන්න විදිහට ඔය එක එක ගුණෙන් කළත් එක එකෙන් බෙදුවත් ඔය ඉතින් එකමනේ ඉතින් හම්බ වෙන්නේ. දැන් ඉතින් ප්‍රශ්නයක් එනවා මේ එකේව තුනකින් කොහොමද 10 ගන්න කියලා. බැරි නම් ඉතින් මං ඉදිරිපත් කරන්නේ නෑනේ. පුළුවන්කින් දැන් ඉදිරිපත් කළේ. චුට්ටක් හිතන්නකො, මං ඒ සඳහා කාලය දෙන්න. බලන්නකො මේ වගේ දේවල් වලට අපි පුංචි දරුවොත් කාලය වැය කරනවා නම්, පුංචි දරුවන්ට නම් ඔක්කොම කරගන්න බැරි වෙනවා. නමුත් සමහර දේවල් පුළුවන්. ටිකක් සමහර දේවල් කරන්න නම් ටිකක් ඉහළ ගණිත දැනුම අවශ්‍ය වෙනවා. දැන් මේකත් එවැනි අවස්ථාවක්. මං ඒත් ඔබට කියල් දෙන්නම් ඒක කොහොමද ගන්න කියලා. සමහර විට මෙම ගණිතයේ මේ මං දක්වන දේ ගැන, මේ ගණිත ක්‍රමය ගැන ඔබ නොදැන සිටින්නට පුළුවන්. මොකක්ද ඒ? මම මේක දාලා තියෙන ඔබ දන්නවත් බලනවත් විශ්මිත දනවන ලකුණක් මොකද මෙතනට දාලා තියෙන්නේ? අපි ගණිතයේ ඕකට කියන්නේ ක්‍රමාරෝපිතය කියලා. ක්‍රමාරෝපිත ලකුණ. දැන් මේ ගණනේ නම් එකයි 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 එකතු කළාම එන්නේ තුනක්. තුනේ ක්‍රමාරෝපිතය තමයි 6 එන්නේ. දැන් මම නොදන්නා අයට කියලා දෙන්නම් මේ ක්‍රමාරෝපිතය කියන්නේ මොකද්ද කියලා. දැන් තුනේ ඕනෑම සංඛ්‍යාවක් ක්‍රමාරෝපිතයක් තියෙනවා නම් අපි හිතමු පහ තියෙනවා කියලා. පහේ ක්‍රමාරෝපිතය කියන්නේ පහ වැඩි කිරීම, හතර ගුණ කිරීම, තුන ගුණ කිරීම, දෙක ගුණ කිරීම, එක. ඒ කියන්නේ දෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කර කර
එක දක්වාම ගුණ කරගෙන යනවා. එතකොට ඒ ක්‍රමාරෝපිතයේ අගය ලැබෙනවා. එහෙනම් තුනේ ක්‍රමාරෝපිතය ඔය මං ඉස්සෙල්ලා කිව්වා වගේ. බලන්නකො n කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් නම් ඒ සංඛ්‍යාව 1 1 1 අඩු කරගෙන ගුණ කරගෙන යන්න ඕනේ එකද ලැබෙන තුරුම. එතකොට තමයි අගය ලැබෙන්නේ. එතකොට එහෙනම් තුනේ ක්‍රමාරෝපිතය කියන්නේ මොකද්ද? තුනේ ක්‍රමාරෝපිතය කියන්නේ 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 3 2 6යි 6 වරක් 1 6යි. මං හිතන්නේ මේ ගණිත ක්‍රමේ නම් සමහර නොදැන සිටින්නට ඇති. ඒත් අද ඉඳන් ඔබ ඒක දන්නවා. ඉතින් මේ වීඩියෝ channel ඉදිරිපත් කරන්නේ ඔබ නොදන්නා දේවල් කියලා දෙන්නනේ. ඒ හින්දා ඔන්න මින් ඉදිරියට නොදන්නා අයට අලුත් දෙයක් ඔබට එකතු කරගන්න පුළුවන් වුණා මේ channel එකේ හින්දා. දැන් එහෙමනම් අපි යමු එම්කෝ ඊළඟ. මේක නම් ඔබට විහිළුවක් වගේ වෙයි. ඇයි දෙයියනේ බිඳුවෙන් කොහොමද 6 ගන්න? බිඳුව බිඳුවෙන් බෙදන්නත් බෑ. බිඳුවෙන් ඕනෑම සංඛ්‍යාවක් ගුණ කළාම බිඳුවයි එන්නේ. බිඳුවට බිඳු කොච්චර එකතු කළත් බිඳුවමයි එන්නේ. දැන් ඔබට ওই ප්‍රශ්නේ එනවා. දැන් මං කිව්වනේ මේ channel එකේ හැබැයි ඉතින් ගණිතය පිළිබඳ ටිකක් ඉහළට ඉගෙන ගත්තු කෙනෙක් අඩුම වශයෙන් අපොස උසස් පෙළ දක්වාවත් ඒ ලෙවල් පන්තියේදීවත් ඒ දක්වා ඉගෙන ගත්තු කෙනෙකුට නම් මේක හදන්න පුළුවන්. ගණිතයේ විෂය ධාරාවේ. එහෙම නැති අයට නම් මං ඔන්න තවත් අලුත් එකක් කියලා දෙන්න හදන්නේ. තමන් ගිය එකකින් 6 ගන්න විදිහේදී කියලා දුන්නේ ක්‍රමාරෝපිතය. ඒ ක්‍රමාරෝපිතයම තමයි දැන් චුට්ටක් ඒක තව චුට්ටක් එක පියවරක් අපි ඉස්සරහට තියලා බලමු. මෙන්න බලන්නකෝ. මේක ඔප්පු කරන්න උත්සාහ කරන්න නම් එපා. අපි ওই ගණිතේ භාවිත කරන සමහර දේවල් අපි ඔප්පු කිරීමකින් තොරවම භාවිත කරන දේවල් තියෙනවා. ඔය වගේ ගණිතය ගැන මම පස්සේ කතා කරන්නම්කෝ. දැන් අපි මෙතෙන් දිග බලමු. ওই බිඳුවේ ක්‍රමාරෝපිතය කියන්නේ එකයි. ඒක ඔබ නොදැන සිටින්නට ඇති. ඔන්න එහෙනම් ඒකත් අද ඉඳන් දන්නවා. දැන් බලන්නකෝ අලුත් දේවල් කොච්චර ඔබ ඉගෙන ගන්නවද කියලා. දැන් බිඳුවේ ක්‍රමාරෝපිතය භාවිත කළා තමයි පිළිතුරු ලබා ගන්නෙ. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා වගේමයි බිඳුවේ ක්‍රමාරෝපිතය ගත්තාම එතන ඉස්සෙල්ලා වගේ 1 3 හැදෙන්නේ. නැවතත් එහෙනම් 1 3 එකතු කළාම 3යි, 3 ක්‍රමාරෝපිතය ගත්තාම 3 2 6යි, 6 වරක් 1 6යි. මෙන්න බලන්නකෝ. දැන් ඔබ මේ වෙනකොට බිඳුව 1 2 5 6 සහ 7 කියනේ මේ පිළිතුරු ලබාගෙන තියෙන්නේ. තවත් පහක් අපිට ඉතුරු වෙලා තියෙනවා. පුළුවන් දේ පහ කරන්න. දැන් නම් බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔබ නොදන්නා දේවල් ටිකත් මම දැන් කියලා දීලා ඉවරයිනේ. ඒ හින්දා දැන් නම් ඔබට පිළිතුරු ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒත් ඉතින් මේ වීඩියෝවක් බලද්දී ඔබට ලොකු කාලයක් මට දෙන්න බැහැනේ. දැන් එහෙම ඉන්න අපි යමු ඊළඟ. තුනෙන් කොහොමද 6 ගන්නේ? ඒක නම් ඉතාමත්ම ලේසි. ලේසි නේද? මම දන්නවා මේක නම් හුඟ දෙන දැන් මේ වෙනකොට කරලා ඉවරයි. කොහොමද? 3 + 3 කියන්නේ 9යි. 9 වර්ගමූලය කියන්නේ නැවත 3යි. එහෙනම් 3ට 3ක් එකතු කළාම පිළිතුර 6යි. නැවතත් බලන්නකො. 3 + 3 = 9යි. 9ෙන් 3ක් අඩු කළාමත් 6යි. ඉතාමත්ම ලේසියෙන් මේ පිළිතුරු නම් ගන්න පුළුවන්. මෙන්න තවත් එකක්. මම අර දැන් 3 ක්‍රමාරෝපිතය ඔබ දන්නවා. එතකොට එතනින් එනවා 6. 6ට 3ක් එකතු කළා 9යි. 9ෙන් 3ක් අඩු කළාම 6යි. බලන්නකො කොච්චර ක්‍රම තියෙනවද කියලා. හිතුන්නේ නැහැ නේද කලින්? එහෙම තමයි. කවුරු හරි ඔන්න කිව්වම තමයි ආන්නේ මට මතක් වෙන්නේ නැහැ කියලා මතක් වෙන්නේ. ඔන්න බලන්නකො තව ක්‍රමයක්. දැන් 3 ක්‍රමාරෝපිතය ඔබ දන්නවා 6යි. 6 ගුණ කරනවා 3ෙන් 6 + 3 = 18යි.
දහට තුනෙන් බෙදුවාමත් ලැබෙන්නේ 6. බලන්න මම දැන් ක්‍රම හතරක්ම කියලා දුන්නනේ. ඔබට ওই හතරෙන් එකක් කොහොමවත් මතක් වෙන්නේ ඇති. බලන්නකෝ එකක් හෝ කීපයක් මතක් වෙන්නට ඇති. බලමු මේකත් ඉතා පහසුයි. හතර. හතරෙන් හය ගන්නේ කොහොමද? ලේසි නේද? මේක නම් ඉතාමත්ම ලේසි. ඔන්න බලන්නකෝ. හතරේ වර්ගමූලය ගත්තාම කීයද? දෙකයි. එතකොට හතරේ වර්ගමූලය මේ දීලා තියෙන ඉලක්කම් තුනේම ගත්තාම දෙකේව තුනක් ලැබෙන්නේ. ඔබට තියෙන මේ දෙකේව තුන එකතු කරන්න. වර්ගමූල හතර කියන දෙකයි. එතකොට දෙක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක කියන්නේ 6යි. ඊළඟට කරලා තියෙන මොකද්ද? ඒකත් හරිම ලේසියි. දැන් ඉස්සෙල්ලා වගේ හතරේ වර්ගමූලයේ දෙකයි, දෙවනත් දෙක හතරයි. හතරට නැවත දෙකක් එකතු කරනවම 6යි. මේක නම් අර එක පාට මතක් වෙන්නේ නැහැ. නමුත් අර ගණිතය පිළිබඳ හොඳ දැනීමක් තියෙන කෙනෙකුට නම් මතක් වෙනවා. මොකද්ද? වර්ගමූලයේ හතර ගත්තාම දෙකයි. මෙන්න මෙතන නම් මට පුංචි වැරදීමක් වෙලා ඔබ ඒක හදාගන්න. දැන් හතර හතරෙන් බෙදුවාම එකයිනේ. එතකොට එකට අර දෙක එකතු වුණාම තමයි තුන ලැබෙන්නේ. මං ඉතින්ට දාලා තියෙන ගුණ කිරීමේ ලකුණ. අනේ ඒක හදාගන්නකො එකතු කිරීමේ ලකුණ කියලා. එතකොට එන්නේ ඔහොම තමා වැරදීම් වෙනව කාටත්. වැරදීම් හදාගෙන ඉදිරියට යන එක තමයි ජීවිතේ ජය ගන්නවා කියන්නේ. හදාගත්තනේ. එහෙනම් වර්ගමූල හතර කියන්නේ දෙකයි. දෙක එකතු කිරීම හතර බෙදීම හතර කියන්නේ එකයි. දෙකට එකක් එකතු වුණාම තුනයි. තුනේ වර්ගමූලය කියන්නේ 6යි. දැන් මෙතනත් ඉස්සෙල්ල වගේමයි. දැන් හතර බෙදනවා හතරෙන්. පිළිතුර එකයි. හතරෙන් එකක් අඩු කළාම තුනයි. දැන් ඔබ දන්නවා තුනේ ක්‍රමාරෝපිතය කියන්නේ 6යි. ඉස්සෙල්ල ගත්තේ තුනේ ක්‍රමාරූපිතේ, දැන් ගන්නෙත් තුනේ ක්‍රමාරූපිතේ. දැන් එහෙනම් මම ඔන්න හතරෙන් හය ගන්න ක්‍රම හතරක් කියලා දුන්නා. තව තියෙන්න පුළුවන්. චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් අපි යනවා 9ට. 9ත් අපහසු එකක් නෙවෙයි. 9 කියන්නේ පූර්ණ වර්ගයක්නේ. ඉන්න වර්ගමූලෙ ගන්න පුළුවන්. එහෙනම් ඔබට පහසුවේ මෙතෙන්දිත් හය ගන්න පුළුවන්. බලන්නකෝ. වර්ගමූල 9 කියන්නේ 3යි. එතකොට 3 3ෙන් ගුණ කළාම 6යි. sorry 3 3ෙන් ගුණ කළාම 9යි. දැන් 9 වර්ගමූලය කියන්නේ 3යි. නැවත ඒ 3ට එකතු කරනවා. වර්ගමූල 9 ගැන 3 එකතු කිරීම 3 කියන්නේ 6යි. පැහැදිලි නේද? ඔව්, ඉතාමත්ම ලේසියි. දැන් මොකද කරලා තියෙන්නේ? මං කිව්වේ ඔය පූර්ණ වර්ගයක් හින්දා හරිම ලේසි. වර්ගමූල 9 කියන්නේ 3යි. වර්ගමූල 9 කියන්නේ 3යි. 3 වරක් 3 9යි. 9ෙන් නැවත වර්ගමූල 9ක් අඩු කරනවා කියන්නේ 9ෙන් 3ක් අඩු කළාම 3යි. දැන් ඉතින් ඔය 3 3 3ේ 3කින් 6 ගත්ත ආකාර ඕනෑම එක මෙතන දැන් භාවිත කරන්න පුළුවන්. දැන් 9ේ වර්ගමූලයේ ක්‍රමාරූපිතය කියන්නේ 3ේ ක්‍රමාරූපිතය. ඒ කියන්නේ 6යි. 6ට එකතු කරනවා නැවතත් වර්ගමූල 9 කියන්නේ 3ක්. 6යි 3යි 9යි. 9ෙන් එහෙනම් වර්ගමූල 9ක් අඩු කරනවා කියන්නේ 9ෙන් 3ක් අඩු කරනවා. පිළිතුර 6යි. මෙතනදිත් තොට 9ේ වර්ගමූල කියන 3යි. 3ේ ක්‍රමාරූපිතේ 6යි. 6 වැඩි කරනවා වර්ගමූල 9ෙන් කියන 6 වැඩි කිරීම 3 18යි. 18 බෙදනවා වර්ගමූල 9 කියන්නේ 3ෙන්. 18 3ෙන් බෙදුවාම පිළිතුර වන්නේ 6යි. බලන්නකො කොච්චර ක්‍රම තියෙනවද කියලා. ඔන්න දැන් අපි ගියා. මං හිතන්නේ මේ වෙනකොට අපි ඔක්කොම වගේ කතා කරලා තියෙන්නේ 10 තුන්සරයක් ලියලා කොහොමද 6 ගන්න කියන එක. බලන්න ඔන්න එක ක්‍රමයක් මං කියලා දෙනවා. 10 බෙදීම 10 කියන්නේ 1යි.
දැන් 10න් එකක් අඩු කළාම 9යි. 9 වර්ගමූලයේ 3යි. 3ේ ක්‍රමාරෝපිතය ඔබ දන්නවා. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 3 වරක් 2 6යි 6 වරක් 1 6යි. මෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. තවත් ක්‍රමයක් නෙමෙයි මං ඒක තවදුරටත් විස්තර කරලා තියෙන්නේ අර 10න් එකක් අඩු කළා වර්ගමූලයේ ගන්නවා කියන එක. ඉස්සල්ලා කියපු ක්‍රමෙමයි. නේ? ඔය 10න් එකක් අඩු කළාම 9 වර්ගමූලයේ 9 වර්ගමූලයේ කියන්නේ 3යි. 3ේ ක්‍රමානුරූපිතය කියන්නේ 6යි. දැන් 8. 8ත් පහසුයි. බලන්න 8ත් අපි දන්නා ඔය සාමාන්‍ය ගණිත කර්ම වලින්ම කරගන්න පුළුවන්. මොකද්ද මුලින්ම කළා තියෙන 8 8ෙන් බෙදනවා කීයද පිළිතුර 1යි. දැන් ඒ 1ට 8ක් එකතු කරනවා. එතකොට 9යි. 9 වර්ගමූලය කියන්නේ 3යි. 3ේ ක්‍රමාරෝපිතය කියන්නේ 6යි. මෙතනදී මොකද කළා තියෙන්නේ? 8යි 8යි 16යි. 16 වර්ගමූලය කියන්නේ 4යි. නැවතත් 4ේ වර්ගමූලය ගන්නවා 2යි. 8ෙන් 2ක් අඩු කළාම 6යි. බලන්නකෝ. අපි මේ බිඳුවේ ඉඳන් 10 දක්වා නොදන්නා දෙයක් නේද? හොදෙන්නේ නොදෙන ඉන්න දෙයක් වෙන්නේ නැති මං අද කතා කරන්නේ නැත්තේ. මේ වගේ තව රසවත් බොහෝ දේවල් මේ වීඩියෝ චැනලින් මං කතා කරනවා. ඔබට ඒ සඳහා කරන්න තියෙන්නේ මේ වීඩියෝව subscribe කරලා හැකිතාක් share කරන්න. එතකොට ඉදිරියේදී එන වීඩියෝස් ඔබට ඉතාමත්ම පහසුවෙන් නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඔබගේ දැනුම ඔබගේ කාලය ඉතාමත්ම හරවද්දයකට යොදව ගන්න පුළුවන්. එහෙනම් එවැනි රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට ජය.